මෙච්චර දවසක් අපිට තිබුණේ සායනවල බෙහෙත් හිඟතාවය දැන් ඒක එහා ගිහිල්ලා බාහිර රෝගී අංශයට අවශ්‍ය කරන මූලිකම ප්‍රතිකාර පවා සමහර රෝහල්වල ඉතාම දැඩි අර්බුදයකට ලක් වෙලා තියෙනවා සමහර රෝහල්වල පැරසිටමෝල් කියන ඖෂධය පවා පැරසිටමෝල් පවා යම් ප්‍රබල හිඟයකට එහෙම නැත්නම් බරපතල තත්යකට ගිහිල්ලා තියෙනවා පැරසිටමෝල් පිරිටන් වගේ දේවල් ඒ වගේම පර්යන්තයේ තියෙන රෝහල්වල අපිට වාර්තා වෙලා තියෙනවා සේලයින් පවා සමහර රෝහල්වල මේ කොළඹ අවට තියෙන රෝහල්වල පවා ඒ වගේ බරපතල තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවායි කියලා ඒ වගේම රුධිර පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන සමහර ප්‍රතික්‍රියකවල බරපතල හිඟයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා ඒ වගේම අපි දැක්ක අනුරාධපුරයේ වගේ රෝහල්වල එක්ස්රේ පරීක්ෂණ මුද්‍රණය කිරීම සඳහා ඒ තියෙන අපහසුතාවත් එක්ක රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා ඒ වගේම ECG පරීක්ෂණ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා ඒ වගේම ස්කෑන් පරීක්ෂණ මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් කඩදාසි සම්බන්ධයෙන් ඒවල ලොකු ගැටලු මතුවෙලා තියෙනවා MRI ස්කෑන් වගේම අනිකුත් ස්කෑන් සම්බන්ධයට මේ කියන තත්ත්වය අපි එදා කතා කළේ ඇත්තටම ඖෂධ හිඟයක් පිළිබඳ ඖෂධවලට එහා ගිහිල්ලා ඖෂධත් සමගම උපකරණ සහ ඒ ආශ්‍රිතව තියෙන අනිකුත් කාණ්ඩේ අත්‍යවශ්‍ය සමහර ද්‍රව්‍යවල මේ වෙනකොට රෝහල් පද්ධති තුළ ප්‍රබල හිඟයක් මතුවෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ තත්ත්වය අධ්‍යයනය කළා. අපි කරුණු ඉදිරිපත් කළා. ඒ කරුණු හරහා අපි පෙන්වලා දුන්නා මේ තත්ත්වයෙන් කොහොමද ගොඩ එන්නේ කියන කාරණය. එතෙන්දී විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරපු දසබැදෑරුම් වැඩපිළිවෙල යටතේ අපි පෙන්වලා දුන්නා මේ තත්ත්වය වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම සම්බන්ධීකරණ කටයුතු දියුණු වෙන්න ඕන. විශේෂයෙන්ම මේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ සම්බන්ධ වෙන විවිධ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් ඒ සඳහා අවශ්‍ය කරන හයි ලෙවල් ටෙක්නිකල් කමිටි එක කෝඩිනේෂන් කමිටි එකක් එහෙම නැත්නම් සම්බන්ධීකරණ කමිටුවක් ඉහළ පෙළේ සම්බන්ධීකරණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ස්ථාපිත කරන්න විශේෂයෙන්ම මේ ඖෂධ සංස්ථාව ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නියාමන අධිකාරිය මධ්‍යම ඖෂධ ගබඩාව සහ පර්යන්තයේ තියෙන රෝහල් එක ජාලයක් විදිහට සම්බන්ධ කරන අවශ්‍ය කරන සම්බන්ධකරණය ඇති කිරීම වැදගත්කමක් පෙන්වලා දුන්නා. ඒ වගේම අනිත් පැත්තෙන් ඖෂධ මිල අහස උසට වැඩි වෙලා තියෙනවා. අපි රෝහල් පද්ධතිය තුළ බෙහෙත් නැතිකොට අපිට සායනයේදී බාහිරට ලියන්න වෙනවා. ඒ කියන්නේ පෞද්ගලික උසසල් වලට ප්‍රතිකාර ඒ යොමු කරන්න වෙනවා රෝගීන් බෙහෙත් ලියන්න වෙනවා. එතකොට ඇති වෙන තත්ත්වය තමයි රෝගීන්ට දරාගත නොහැකි මිලකට ඒ ඖෂධ වැඩි වෙලා තියෙනවා. 100%ට එහා පැත්තේ බොහෝ ඖෂධවල මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ සම්බන්ධිනුත් අපි ජනාධිපතිවරයාට අපි යෝජනා ඉදිරිපත් කළා. මැදිහත් වීමක් වහාම සිද්ධ කළා. ඒ ඖෂධවල සම්පූර්ණ මිල වැඩිවීම රෝගියා පිටපටවන්නේ නැතුව ඒකෙන් කොටසක් රජය දරාගෙන මේ අත්‍යවශ්‍ය ඖෂධ යම් ප්‍රමාණයකට සඳහා යම් සහනයක් ජනතාවට ලබා දෙන්න කියන කාරණේ. ඉතින් ඒව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තාමත් අපි දකින්නේ නැහැ වඩා කාර්යක්ෂම විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ මොහොතෙත් අපි ඉල්ලන්නේ ජනතාව මේ පත් වෙලා තියෙන අපහසුතාව විශේෂ ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය සැලකිල්ලට අරගෙන වහාම සාධනීය මැදිහත් වීම සිදු කළා. ජනතාව මේ මොහොතේ පත් වෙලා තියෙන දැඩි පීඩනකාරී තත්ත්වය තවත් තීව්‍ර කරන්නේ නැතුව සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ යම් සහනයක් ජනතාවට ලබා දෙන්න කියන කාරණා. ඒ වගේම ඖෂධ මිල 100%කින් පමණ ඉහළ ගොස් තියෙන මොහොතක තමයි නිදහස් සෞඛ්‍ය සේවය නැතිවෙද මේ සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ රජයේ රෝහල් වල 120% ගාස්තුවක් අය කරන්න කටයුතු කරනවා කියන්නේ. මං හිතන්නේ ඒක මතභේදාත්මක ප්‍රකාශයක්. මේක ඇතුළාන්තයේ මොකද්ද කියලා අපි හොයන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මේ යෝජනාව මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. අමාත්‍යවරයා කියපු මම දැක්කා මාධ්‍ය හරහා යනවා. අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නෙට උත්තරයක් විදිහට අමාත්‍යවරයා යම් ප්‍රකාශයක් කරනවා. ඒතොර ඒක ඇතුළාන්තයේ මොකද්ද මේක යෝජනාව කොයි විදිහටද වෙන්නේ? දැන්ටත් ජාතික රෝහලෙත් ගෙවනවාටු තියෙනවා. ඒ කියන්නේ එහෙම අවශ්‍ය කෙනෙකුට එහෙම ඇඩ්මිට් වෙන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා මොකද්ද මේ බාහිර රෝගී අංශය ගැන මේ අදහස් කළේ? නැත්නම් සායන ගැනද? එහෙම නැත්නම් මොකද්ද මේ කරන්න යන්නේ? ඒ හරහා මොකද්ද වෙන්න යන්නේ? ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය රැක ගැනීම රටක් විදිහට අපි මේ කතා කරන දර්ශක මේ සියල්ල අපේ සමාජීය දර්ශක මේ මට්ටමේ තියෙන නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනයේ ප්‍රබල ලෙස බලපාලා තියෙනවා. ඒතකොට මේ හරහා නිදහස් සෞඛ්‍යට මොන වගේ බලපෑමක්ද එන්න වෙන්නේ? අපි මුලින්ම අධ්‍යයනය කරන්න ඕන මොකද්ද මේ යෝජනාව කියලා. එහෙම යෝජනාවක් තියෙනවා නම් එතකොට ඒ සියල්ල අධ්‍යයනය කළා තමයි තීරණය කරන්නේ. අවසානයේදී අපිට පොදු සාධකයක් තියෙනවා. ඒ තමයි නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය කිසිම හේතුවක් නිසා බිඳ වැටෙන්න දෙන්නේ නැහැ කියන ස්ථාවරයේ රජ්‍ය වන්දාරින් සංගම ඉදිරියින්. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග